තවත් දවසක ආරම්භය තුල අපේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපේ නිවසේ උන්වහන්සේ වැඩ සිටින මේ බලගතු මොහොතේ අපි ස්වාමීන් වහන්සේගේ ජීවනයේ වචන තුල අපි මොහොතක් දැහැන්ගත වෙමු. අද අපට ස්වාමීන් වහන්සේගේ ජුවම්තුමාගේ සුවිශේෂය තුල අද අපට මෙනෙහි කරන්නට අපි සූදානම් වෙන්නේ පෙතෙස්දා පොකුණාසල ඇවිද ගන්නට බැරි රෝගියා සුව කිරීමේ වචන කීපයටයි. යුදෙව් වරුන්ගේ මංගල්‍යයක් විය. ජේසුස් වහන්සේද ජෙරුසලමට වැඩම කළසේක. ජෙරුසලමෙහි බැටළු දොරටුව ළඟ හේබ්‍රව බසින් බෙතෙස්දායයි නම් ලත් පොකුණක් විය. එයාවට ద్వාර මණ්ඩප පහක් විය. ඒවායෙහි අන්ධ වූද කොර වූද අංශභාග වූද රෝගීන් සමූහයක් ඔත්පලව සිටියෝය. ඔහු වතුර කැළඹෙන තෙක් බලා සිටියාහ. මන්ද ස්වාමින් වහන්සේගේ දූතේ කලින් කල පොකුණට බැස වතුර කැළඹුවේය. වතුර කලඹනු ලැබූ පසු එහි බට පළමු වැන්නා කවර රෝගියකින් පෙළුණු නමුත් සුව කරනු ලැබීය. එහි 38 අවුරුද්දක් රෝගීව සිටි එක් මිනිසෙක් විය. ඒ මිනිසා හාන්සේ වී සිටිනු ජේසුස් වහන්සේ දැක ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන ඔබ සුව වීමට කැමති දෙයි ඔහුගේ නැසුසේක. රෝගියා උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනි වතුර කලඹෙන විට මා පොකුණට බස්සබන්ට කිසිවෙක් නැත. මා එන අතර අන් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ යයි කීවේය. නැගිට ඔබේ පැදුර රැගෙන යන්නේ ජේසුස් වහන්සේ ඔහුට වදාහලසේක. එකෙනෙහිම එම මිනිසා සූපත් වී සිය පැදුර රැගෙන යන්නට කියේය. බලන්න 38 අවුරුද්දක් රෝගීව සිටි මේ මිනිසා සූපත් වන්නේ එකම එක වචනයක් තුලිනුයි. නැගිට ඔබේ පැදුර රැගෙන යන්නයි ජේසුස් වහන්සේ ඔහුට වදාහලසේක. එකෙනෙහිම එම මිනිසා සූපත් විය. 38 වසරකට පසුව බෙතෙස්දා පොකුණ අසල සිටි 38 අවුරුද්දක් රෝගීව සිටි එම රෝගියාන් නිසා මහා දුකකින් හිටපු ඒ මිනිසාගේ දෙනෙද්ද ඒ රෝගී මිනිසා දීහා බලා සිටි මහා දයනුකම්පාවෙන් පිරුණු ජේසුස් වහන්සේගේ දෙනෙද්ද අපගේ හදවත් තුල මේ මොහොතේ ඒ දෙනෙද්ද දිහා බලමු. මේ අවස්ථාවේ මේ මොහොතේ අපි හැම කෙනෙක්ම රෝගීව සිටින්න පුළුවන්. රෝහල් තුල ඉන්නට පුළුවන්. ඒ වගේම ලෙඩ ඇඳක රෝද පුටුවක අපි හිර වී සිටින්නට පුළුවන්. මහා භයානක රෝග හිතා ගන්නට බැරි මහා රෝග තුලින් අපි මේ මොහොතේ පීඩා විඳින්නට පුළුවන්. නමුත් උන්වහන්සේගේ දේව දයාවෙන් පිරුණු ඒ දැස් අප වෙත යොමු කරන උන්වහන්සේගේ දයාඹර දෑත් වලින් අපිව ස්පර්ශ කරන්න පුළුවන්. මේ මොහොතේ උන්වහන්සේගේ ඒ කරුණාඹර දැස් අප වෙත යොමු වෙන්න පුළුවන්. ඒ කරුණාඹර මහා හදවත ඔබව මම සුව කරනවා. ඔබට මම සුවේ දහණය කරනවා. ඒ දේව දයාව මේ මොහොතේ අපිට ලැබෙන්නට පුළුවන්. එදා මේ 38 වසරක් පුරාවටම නැගිට ගන්න බැරිව මේ පොකුණ ආසන අසල සිටියා වූ මේ රෝගී විශේෂයෙන්ම මේ කොර වූ මිනිසයා වහන්සේ සුවපත් කරන ආකාරය අපේ ජීවිතයට උන්වහන්සේ ඒ සුවය දාහනය කරන්නට පුළුවන් මේ මොහොතේ. එදා ඒ රෝගීව සිටි එම මිනිසයා 38 වසරක් පුරාවටම කොතරම් අසරණව ඇවිද ගන්නට බැරිව
එකතෙන් වෙලා සිටින්ට ඇතිද නමුත් මහා දයනුකම්පාවෙන් පිරුණුජස් වහන්සේගේ දෙනෙත් දුටු විට ඔහුට ජේසුගේ හදවතේ තිබුණ ආදරය හොඳින්ම පෙනෙන්නට ඇති දැනෙන්නට ඇති ජේසුගේ ආදරයේ ස්පර්ශය නිසා කවදාවත් අත් නොදුටු අලුත් දෙයක් ඔහු අත්දකින්නට ඇති උන්වහන්සේගේ ආදරයයි අවශ්‍යය උන්වහන්සේගේ ස්පර්ශයයි අවශ්‍යය උන්වහන්සේගේ ජීවනයේ වචනයයි අවශ්‍යය අපි කාවිත යන්නද උන්වහන්සේ ළඟයි ජීවනයේ වචන තිබෙන්නේ උන්වහන්සේ ළඟයි සෝය තිබෙන්නේ බෙතෙස්දා පොකුණාසල සිටි 38 වසරක් රෝගීව සිටියේ මිනිසා වගේ විවිධාකාරයෙන් දුක් විඳින රෝගීන් අද ලෝකයේ බෙහෙවින් සිටිනවා විශේෂයෙන්ම මේ කාල වකවානුව තුල මේ මහා වසංගත තුල දුක් විඳින ජනතාව රෝහල් තුල හදිසි අනතුරු ඒකකයන් තුල රෝගීව දුක් විඳින නිවස තුල ලෙඩ ඇඳක රෝද පුටුව තුල ඇවිද ගන්නට බැරුව ඉවගේම අද හුදු ශාරීරික රෝගී වීම පමණක් නොවේ අපේ ජීවිතයේ විශේෂයෙන්ම ආත්මිකව රෝගී වීමයි අපි ආත්මිකව රෝගී වෙලා ඉන්නවා අප ඒ සියල්ලන්ටම අප එකිනෙකාගේ ආත්මය තුල එක් එක් ආකාරයේ විවිධාකාර රෝග තිබෙනවා ශාරීරිකව හා මානසිකව ආත්මිකව අප තුල ඇති ආත්මික රෝග නිසා අප දුක් විඳිනවා නොවේද සමහර විට එම ආත්මික රෝග තුලින් විවිධාකාර දරුණු සංකූලතාවයන් හටගෙන ඇති නිසාත් දුක් විඳිනවා වෙන්නට පුළුවන් අපි ගැඹුරින් කල්පනා කර බැලුවොත් අප ශාරීරිකව හා මානසිකව අධ්‍යාත්මිකව අපි රෝගීව සිටින්න පුළුවන් අපේ ආත්මික රෝග සමහර විට ශාරීරික රෝග බවට පත් වෙන්න පුළුවන්. අප ශාරීරික රෝගවලට බෙහෙත් ගන්නා වගේම අපගේ ආත්මික රෝගවලට බෙහෙත් ගත යුතුයි. ආත්මික රෝගවලට බෙහෙත් කොහෙද තියෙන්නේ? හොඳම බෙහෙත තමයි හොඳම බෙහෙත ලැබෙන්නේ ආත්මික රෝගවලට සුවය ලබා ගන්නා පිණිස සැබෑ මනස්ථාපනයක් අප ලබාගත යුතුයි. මනස සුවපත් කරගත යුතුයි. මනස අප සැබෑ ලෙස ස්ථාපනය කරගත යුතුයි. මනස්ථාපනය කියන්නේ මනස ස්ථාපනය කරගත යුතුයි. නැවත ස්ථාපනය කරන්නට ඕනේ. එදා බෙතෙස්දා පොකුණ අසල සිට 38 අවුරුද්දක් රෝගීව සිටියේ මිනිසා අත්දකින ලද ජේසුස් වහන්සේගේ මහා ආදරය අදත් අපි අත්දකින්නට ඕනේ. ඒ ආදරය, ඒ ප්‍රේමය, ඒ දයාව, ඒ කරුණාව, ඒ සුවය අපි අත්දකින්නට ඕනේ. ඒ ප්‍රේමී බලය, ඒ ආදරේ බලය, ඒ නිදහසේ බලය, සමාවේ බලය සෑම විටම අපේ ජීවිතයට අවශ්‍යයි. අපිට සුවපත් වෙන්න අවශ්‍යයි. ශාරීරික රෝගවලට බෙහෙත් හේත් අවශ්‍ය වගේම අපේ මානසික රෝගවලට අධ්‍යාත්මික සුවයට උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ සුවය අපේ ජීවිතයේ මනස්ථාපනය අපට අවශ්‍යයි. එන්නොමැතිව අපිට සුවපත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා උන්වහන්සේ පමණයි අපිට සුවය දෙන්නේ. වහන්සේ පමණයි අපිට ආදරය දෙන්නේ. වහන්සේ පමණයි අපිට ගැලවීම දෙන්නේ. අපි උන්වහන්සේට කියමු. අපව සුවපත් කරන්නට කියලා. අපගේ ආත්මය සුවපත් කරන්න, අපගේ අධ්‍යාත්මික සුවපත් කරන්න, අධ්‍යාත්මය ශාරීරිය වගේම අපගේ මානසික සුවය අපට දෙන්නට කියලා අපි මෙසේ ස්වාමින් වහන්සේට ගායනා කරමු. Thank you.
Thank you.
से स्वर्गेन पूपे उंट देवाव दाल से क सब प्रबोध्यग्मी अनंग्वी यत्ते यक्ष यक्रम अवगी देवी स्वामिनी वहां से के पुत्र अनंगे श्री मरणे हां उत्ताने अभिरास मगीन වහන්සේ අප ගලවාගත් බව නිතර ආදරයෙන් සිහි කිරීමට අවරේ ගැන්නුව මැනව පියෙකුගේ ප්‍රේමයෙන් වහන්සේ අප මත වැස්සූ ආරම් රැස නැති කර ගැන්මට අපිරිර නොදී අප තුල පළ දැරීමට සලසා වහන්සේගේ රාජ්‍යයේ මහිමයත් කර ගැන්මට අවඩ වරම් දුන මැනව මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා